පීත්වා පුනා පීත්වා පුනා බොන්න බොන්න ආයි බොන්න පීත්වා පීත්වා පුනා පුනා ආයි ආයි බොන්න බොන්න පීත්වා පත්ත භූතලේ බිම වැටනකම් බොන්න උට්ටායත පීත්වා පුනා තිහි ආවම නැගිටලා ආයිත් බොන්න මේවා අපේ උන් මීට කලින් මං හිතන්නේ අහලා තියෙනවයි කියලා බුද්ධ කාලේ හිටපු මක්කලි ගෝසාලගේ බණ පොත්වල තමයි මෙහෙම තියෙන්නේ. ඇත්තමයි අපේ හාමුදුරනේ, අපි නම් මීට කලින් මෙහෙම එකක් අහලම නැහැ. මොකද මක්කලි ගෝසාලගේ බණ පොතක් අපි කවදාවත් කියවලා නැහනේ. ඔබ වහන්සේ ඔය කියවපු මක්කලි ගෝසාලගේ බණ පොත පොඩ්ඩක් කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? මොන ලෝකෙන් හරි කමක් නැහැ මක්කලි ගෝසාලගේ බණ පොතක් ගෙනල්ලා පෙන්වන්න මට. හාමුදුරනේ, මක්කලි ගෝසාලගේ මූල ග්‍රන්ථ නැති බව ඔබ වහන්සේ දන්නේ නැතුව නේද ඔය බොරුව කිව්වේ? භෞතිකවාදීන්ගේ සංස්කෘත පාඨයක් අරගෙන කියවලා මක්කලි ගෝසාලගේ බණ පොතේ තිබුණලු. නිගණ්ඨනාත පුත්තගේ බණ පොතේ තිබුණා කිව්වනම් අපිට ඕක පිළිගන්න හරි තිබුණා. ඒත් කොහෙන්ද මක්කලි ගෝසාලගේ බණ පොත්? ෂට්ශාස්ත්‍රවරු ගැන දන්නේ, පාලි සංස්කෘත දන්නේ නැති, ෂට්ශාස්ත්‍රවරුන්ගේ ඉගැන්වීම් ගැන දන්නේ නැති, ත්‍රිපිටකය අටුවාව ගැන දන්නේ නැති බහුතරයක් සමාජයේට ඔබ වහන්සේ ඔය බොරු කියන්නේ දැන දැනම නේද? කාගෙන් හරි කරුණක් දෙකක් අහලා ඒක ලියලා තියාගෙන ඉස්සරහ කැමරාවක් තියාගෙන ලියලා තියෙන එක බල බල කියනවා. ඔබ වහන්සේ ඕවා කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න කියන්න යන කරුණු ඇත්තද කියලාවත්. මක්කලි ගෝසාලගේ මූල ග්‍රන්ථ නැහැ හාමුදුරුවනේ, ඔහොම බොරු කියන එක කැතයි. මක්කලි ගෝසාලගේ ඉගැන්වීම් ගැන බෞද්ධ පොත්පත්වල, ජෛන පොත්පත්වල නම් එනවා. අනිත් දවසේ බොරු කියනකොට ටිකක් හොයලා බලලා බොරු කියන්න. දැන් අපි බුද්ධාගමට එමුකෝ. ත්‍රිපිටකය ගත්තොත් එහෙම කිසිම තැනක නෑ බුදුහාමුදුරුවෝ එන්න ඇවිල්ලා වාඩි වෙන්න තුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං කියලා සමාදන් කරවපු තැනක් ත්‍රිපිටකයේ අපට කොතනකින්වත් හම්බ වෙන්නේ නෑ. මේ සුරාමීරය කියන ශික්ෂාපදය පසු කාලීනව තමයි බුද්ධාගමට එකතු වෙලා තියෙන්නේ. සුරාමීරය සිල්පදය පසු කාලීනව එකතු වුණ එකක්. සුරාමීරය සිල්පදය ගැන ත්‍රිපිටකයේ කොහෙවත් නැහැ කියලානේ දැන් ඔබ වහන්සේ කියන්නේ. හාමුදුරුවනේ, ත්‍රිපිටකය කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. ඔය ත්‍රිපිටක තුනෙන්ම ඔය සුරාමීරය සිල්පදය ගැන සඳහන් වෙච්ච තැන් පෙන්වන්න පුළුවන්. ඔබ වහන්සේට මම මුලින්ම අභිධර්ම පිටකයෙන් පෙන්වන්නම්කෝ. ඔබ වහන්සේ ගන්න විභංගප්පකරණය, අභිධර්ම පිටකයේ විභංගප්පකරණය ගන්න. විභංගප්පකරණය තියෙනවා අපේ හාමුදුරුවනේ සික්ඛාපද විභංගය. අභිධර්ම පිටකය විභංගප්පකරණය සික්ඛාපද විභංගය. බලන්න මේ මුලින්ම මොකද තියෙන්නේ කියලා. පංච සික්ඛාපදානි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං. අදින්නාදානා වේරමණී සික්ඛාපදං. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං. මුසාවාදා වේරමණී සික්ඛාපදං. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං. සුරාමීරේ සිල්පදයේ ත්‍රිපිටකේ නෑ පසු කාලීනව එක තුන එකක් කියලා ඔබ වහන්සේ බොරුවක් කිව්වේ මේක නොදැනද? ඊළඟට ගන්නකො ඔබ වහන්සේ සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයේ පස්වෙනි කොටස කුද්දක නිකායේ කුද්දක පාඨයට යන්නකො. කුද්දක නිකායේ පළවෙනි පොතේ බලන්න මේ දෙවෙනියට තියෙන්නේ මොකද්ද කියලා, දස සික්ඛාපදං. මේකේ බලන්න පස්වෙනියට තියෙන්නේ මොකද්ද කියලා, සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමාදියාමි කියලාම තියෙනවා. දැන් සුරාමීරේ සිල්පදයේ ත්‍රිපිටකේ නැද්ද? මේ පසු කාලීනවද මේ ත්‍රිපිටකයට එදාලා තියෙන්නේ? ඒ පසු කාලීනව දාපු කෙනා ඇයි දන්නේ මොන ලාභයකටද දන්නේ එහෙම දාලා තියෙන්නේ නේද? ඔබ වහන්සේ විනය පිටකයත් බලන්නකෝ.
පාචිත්‍ය පාලි කියන පොත ගන්න ඔබ වහන්සේ. භික්ෂු විභංගය. පාචිත්‍ය කාණ්ඩයේ තියෙනවා සුරාපාන වග්ගය. සුරාපාන සික්ඛාපදං. මේකේ තියෙනවා හාමුදුරුවනේ සුරාපාන සිල්පදය පනවන්න හේතු වෙච්ච නිදාන කතාව. භික්ෂූන් වහන්සේලාට සුරාපාන සිල්පදය පනවන්න හේතු වෙච්ච නිදාන කතාවෙන් පස්සේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. සුරාමේරේ පානේ පාචිත්‍යන්ති. භික්ෂූන් වහන්සේලාට තියෙනවා ආපත්‍ති ස්කන්ධ හතක්. ඒ හතෙන් එකක් තමයි පාචිත්‍ය කියන ආපත්‍ති ස්කන්ධය. අන්නේ ආපත්‍ති ස්කන්ධයට අදාළව සුරාමේරේ පානේ පාචිත්‍යන්ති කියලා සිල්පදයක් පනවලා තියෙනවා. ඒක සිංහලෙන් ගත්තොත් රහමෙර බීමෙහි පජිති වේයයි. ඒකේ තියෙනවා සුරා මොනවද මේරේ මොනවද විස්තර තියෙනවා. ඔබ වහන්සේ තවත් කියවලා බලන්න. ත්‍රිපිටක බුද්ධ වචනය ගැන දන්නේ නැති බහුතරයක් ජනතාවට ඔබ වහන්සේ ඔහොම බොරු කියන්න එපා. අමු අමුවේ බොරු කියන්න එපා. මේ වගේ සරල බොරු විශේෂයෙන්ම කියන්න එපා. ලැජ්ජයිනේ. තරකාණි සූත්‍රයේ තියෙනවා තරකාණි බේබද්දේ බිම වැටෙනකම් බිව්වා බුදුහාමුදුරන්ගෙත් නෑ යා. හැබැයි අන්තිමට සෝවාන් වුණා. තොපිලා මේවා කියුවේ නැද්ද කියලා කෙනෙක් අපෙන් අහන්න පුළුවන්. ඒ මොකද ත්‍රිපිටකේ ඒ වගේ සූත්‍රක් තියෙන නිසා. ඒ වගේම සුරාපානය කරපු අය විතරක් සෝවාන් වුණානේ මේ හාමුදුරුවනේ. දහස් ගණන් මිනී මරපු අඟුලිමාල්ලා වගේ අයත් සෝවාන් වෙලා අන්තිමට රහත් වුණා. ඒ කාලේ වුණත් සෝවාන් වෙච්ච ඕන තරම් අය සෝවාන් වෙන්න කලින් ප්‍රාණඝාත කරලා ඇති, හොරකම් කරලා ඇති, කාමයේ වර්ධවා හැසිරලා ඇති, බොරු කියලා ඇති, සුරාමේරේ පානය කරලා ඇති. හැබැයි සෝවාන් වෙන්න කලින් ත්‍රිශික්ෂාව සම්පූර්ණ කරලා තමයි සෝවාන් වෙලා තියෙන්නේ. සෝවාන් වුණාට පස්සේ ඔය දේවල් කරා කියලා ඔබ වහන්සේට කොහේ හරි මූලාස සාක්ෂියක් තියෙනවා නම් අරන් පෙන්නන්න. එහෙම සාක්ෂියක් නැහැ. සෝවාන් වුණාට පස්සේ පන්සිල් පද කඩපු කෙනෙක් හොයන්න නැහැ. ඊළඟට ඔය සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියන ශික්ෂාපදය විස්තර කරොත් එහෙම ඒක කියන්නේ මදයට හා ප්‍රමාදයට හේතු වෙන සුරාපානයෙන් වැළකෙමි කියලා. කාට හරි පුළුවන් නම් මදයට හා ප්‍රමාදයට හේතු නොවන විදියට සුරාව පානය කරන්න ඒක බුද්ධ ආගමට එකඟයි. කාටවත් ඒක නැහැ කියන්න බෑ. දැම්මේ මදයට හා ප්‍රමාදයට හේතු නොවන විදිහට සුරාව පානය කරන්න පුළුවන් නම් ඒක බුද්ධ ආගමට එකඟයිලු. ඔය ඉතින් දන්න තරමනේ. බලන්න මේ පනවපු සිල්පදයේ යටතේ මොකද්ද තියෙන්නේ කියලා. අන්තමසෝ කුසග්ගේනපි පිවති ආපත්‍ති පාචිත්‍ති අස්ස. සිංහල තේරුම යටත් පිරිසෙන් කුසතන ගිනුඳු පාණය කෙරේ නම් පචිති ඇවැත් වේ. ඔය වීඩියෝ එක පුරාම ඔබ වහන්සේ බොරුනේ කියන්නේ. ඇත්තක් කියලා ගන්න දෙයක් ඇත්තෙම නැහනේ. සමස්තේම ගත්තට පස්සේ බොරු. නොදන්න මිනිස්සු බහුතරයක් ඉන්න නිසා හොඳයි තින් ඔබ වහන්සේලාට. දැන් මේ උන්නේ කියනවනේ බුද්ධ ආගමේ විනෝදයක් කිසිම ෆන් එකක් නැහැ කියලා. බුදුහාමුදුරුව තමයි සතුටෙන් විනෝදෙන් ෆන් එකේ ඉන්න කියපු එකම ශාස්ත්‍රූවරයා. උන්වහන්සේත් එහෙම තමයි හිටියේ. අන්න ඒකනම් පිළිගන්න පුළුවන් හාමුදුරුවනේ. හැබැයි ඔබ වහන්සේ කියන අදහසින් නෙමෙයි. හිතේ තියෙනවා චෛතසිකයක් ප්‍රීති කියලා. ඔය ප්‍රීති කියන චෛතසිකය හිත අකුසල පක්ෂයේ තියෙද්දිත් ඇති වෙනවා. හිත කුසල පක්ෂයේ තියෙද්දිත් ඇති වෙනවා. කුසල පක්ෂයේ ක්‍රියාවක යෙදෙන ඕනෑම වෙලාවක ඔය ප්‍රීති චෛතසිකය බලවත්ව ඇති වෙනවා නම් අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුව තමයි සතුටෙන් විනෝදෙන් ෆන් එකේ ඉන්න කියපු එකම ශාස්ත්‍රූවරයා. ඒක තමයි බුදුහාමුදුරුව අනුමත කරන සතුට විනෝදය ෆන් එක.
ඔබවහන්සේ අදහස් කරන අකුසල පක්ෂයේ විනෝදය ෆන් එක සතුට ඒවා බුදුදහමින් ප්‍රතික්ෂේපයි. හැබැයි සතුට කිව්වට පස්සේ මෙහෙම එකක් තියෙනවා හාමුදුරුවනි. සුඛය. සුඛය ආකාර දෙකක් වෙනවා. වේදිත සුඛයයි අවේදිත සුඛයයි කියලා. ඔය දෙකෙන් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ අවේදිත සුඛය. ඒක තමයි ඔබ වහන්සේගේ වචනින් කියනවා නම් හොඳම ෆන් එක. ඒ ප්‍රාතෘත්තාය වේයන් මැද්දේ භක්තං පානක චාපරාණේ. ඒගොල්ලෝ කියනවා මේ බුදුන් ඇතුළු පිරිස උදේටයි දවල්ටයි හොඳට කනවලු. හොඳට කාලා හවසට අධික ලෙස පාන වර්ග බීම ಜಾති බොනවලු. එහෙම බීලා මෙවුන්දලා රැට ද්‍රාක්ෂා බොනවලු. ද්‍රාක්ෂා කියලා කියන්නේ මිදි අරගෙන ටිකක් පල් කරලා හකුරු දාලා හදන බීම වර්ගයක්. ඔය වයින් වගේ මේ ඔක්කොම කරලා රැට හොඳ සැප පහසු ඇඳන්වලත් බුදියනවලු. මෙහෙම කරලා මුන් කියනවා උන්නිවනුත් දකිනවලු. ඔය එක එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අය ග්‍රන්ථවල ඔහොම තියෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ල මොනවා කිව්වත් ඔව් බුද්ධ ශ්‍රාවකයෝ උදේට දවල්ට හොඳට වළඳනවා. දානේ වළඳනවනේ. හවසටත් පාන වර්ග වළඳනවා. අෂ්ඨපාන ඒවට අනුලුම් වන තවත් පාන වර්ග වළඳන්න කියලා අනුදෙනව අදාරලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ. හැබැයි ඔබ වහන්සේ වටෙන් අදහස් කරන මද්‍යපාන වළඳන්නේ නැහැ. සැතපෙන්න ඕන වෙලාවට සැතපෙනවත් ඇති. දැන් ඔය කියන නිගණ්ඨ පිරිස අත්තකිලමතානු යෝගය අනුමත කරන පිරිසක්නේ. අත්තකිලමතානු යෝගයට සාපේක්ෂව බලද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව, ඔය කියන මධ්‍යම ප්‍රතිපදාව හොඳ සැපයක් වගේ හිතෙන්න පුළුවන්. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනුමත කරලා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් උදේට දවල්ට වළඳලා හවසට අෂ්ඨපානත් වළඳලා රාත්‍රියේ සැතපෙන්න ඕන වෙලාවට සැතපිලා නිවනුත් අවබෝධ කරනවා. ඕක තමයි මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව තමයි නිවන් දකින්න ඕන මාර්ගය. වේග මහ යකාගේ නිවනක්නේ කියලා ජෛන කාර්යෝ බුදුන් ඇතුළු පිරිසට දැඩිව චෝදනා කරනවා. මේ බණින බැනිල්ලෙන් ජෛන කාර්යයන්ගේ ඒ චෝදනාව එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේ හැමදේම පාවිච්චි කරන්න. හැබැයි ඒ කිසි දෙයකට ඇලෙන්න එපා. එච්චරයි බුද්ධාගම. ඔය කියන හැමදේම පාවිච්චි කරන්න ගියොත් නම් නිවන් නෙවෙයි අවබෝධ කරගන්න වෙන්නේ. අනික ඔච්චරයි බුද්ධාගම කියලා කියන්නේ ඔබ වහන්සේ නවංග සත්තු සාසනයක් තියනවා කියලා දන්නේ නැතුවද? බුදුදහම කියන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං. රටේ නැති පව් කරලා ඇලෙන්නේ නැතු ඉන්න කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. ඔය සර්ග දිව්‍ය ලෝක අරහෙ මෙහෙ යන්න කලින් මෙහෙ සතුටින් කාලා බීලා විනෝදෙන් ෆන් එකේ ඉන්න ඕන. එච්චරයි. මෙහෙ ෆන් එකේ විනෝදෙන් ඉන්න ඕන නම් හිත කුසල පක්ෂයේ තියාගෙන ෆන් එකේ විනෝදයෙන් ඉන්න. හොඳ ෆන් එකක් ගන්න පුළුවන් හාමුදුරුවනේ ඔබ වහන්සේ ධානයකට වගේ සම්වේදුණා.